Subhadavasa. Adapi ogolotte katayakaranna balaporuthune Chevron ayathane sambandhava. Visheshayenma me ayathane gana sadahan karana kota me ayathane prasiddhayi high dividend kiyana ayathanayak hatiyata. Ithin e kiyanne me ayathane dividend pay out ekak samanya 90% wage pramanayak thiyena. E kiyanne ayathane upayena labhayen 90%kata wada wedi pramanayak wage samanyen ඒගොල්ලන්ගේ ලාභාංශ හැටියට ඒගොල්ලන්ගේ අයිතිකරුවන්ට බෙදා දෙනවා. ඉතින් මේක කවුරුත් දන්න කතාවක්. ඉතින් මේක ගැන අපි ඇයි කතා කරන්න කියලා කතා කරොත් විශේෂ සිද්ධියක් තියෙනවා මේ සම්බන්ධව මම විශේෂයෙන්ම කතා කරන්නේ. මම මේක ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඊට ඉස්සෙල්ලා බලමු පහුගිය කාල සීමාව තුළදී කොහොමද ආයතනය ඩිවිඩන්ඩ් ගෙවලා තියෙන්නේ පහුගිය අවුරුදු වලදී කොහොමද ගෙවලා තියෙන්නේ කියලා. ඔයගොල්ලෝ මම අරගත්ත 2014 ඉඳලා 2021 ඒ කියන්නේ 2021 දෙසැම්බර් මාසයේ ඉවරනකන් අවුරුදු 8ක කාල සීමාවේ ඒගොල්ලන්ගේ ඉපයීම සහ ඩිවිඩන්ඩ් කොච්චර ගෙවලා තියෙනවද කියලා. මේ earning per share කියන්නේ share එක ඉපයීම. මේ dividend per share කියන්නේ dividend ගෙවපු ගාණ. ඔයගොල්ලන්ට පේන මෙතේ රුපියල් 11,1145ක් උපයනකොට රුපියල් 10ක ප්‍රමාණය ඩිවිඩන්ඩ් ගෙවලා තිනවා. 11,1280ක් උපයනකොට 11,50ක් ගෙවලා තියෙනවා. ඉතින් මේ බලන අන්තිම අවුරුද්ද රුපියල් 16,36ක earning එකක් තියෙන එක share එකට එකින් රුපියල් 13ක්ම dividend හැටියට ගෙවලා තියෙනවා. ඉතින් මේ අනුව බලනකොට ඔයාලට තේරෙනවා මේ ආයතනය විශේෂයෙන්ම තමන්ගේ ආදායමෙන් විශාල කොටසක් සැලකිය යුතුම කොටසක් dividend හැටියට ප්‍රකාශයට පත් කරනවා කියලා. ඉතින් ගොඩක් වෙලාවට investors පුරුදුලා හිටිය කාලයක් තිස්සේ රිස්ක් එක ගන්න අඩුයි. ඒ කියන්නේ ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරනවා කියන්නේ රිස්ක් එක ගන්නවා තමයි. හැබැයි ඒ අතිනුත් තමන්ට කන්ෆර්ටබල් ඉන්න ඕකේ ඩිවිඩන්ඩ් ආදායමෙන් විතරක් තමන් සෑහීමට පත් වෙනවා මේ වගේ ආයතන වල ඉන්වෙස්ට් කරන්න. ඉතින් ඒ කියන්නේ තමන් දන්නවා ෂෙයා මා ක්වාර්ටලි කියන්නේ කාර්තුමේ වාර්තා එළියට එනකොට ලාභ කොච්චර ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකෙන් සැලකිත ප්‍රමාණයක් තමන්ට එනවා කියලා තමන් දන්නවා. ඉතින් මේකත් ඉතින් මේක හින්දා අර FD එකක් දැම්මා වගේ හැඟීමක් ඉන්වෙස්ටර්ස් වල තිබ්බ මේ ෂෙයා එක පැත්තේ. හැබැයි දැන් ළඟදී නිකුත් කරා 2022 ජූනි 30 ට තිබ්බ අදාළ ෆයිනෑන්ෂියල්. ඉතින් මේක ගැන විශේෂයෙන්ම කතා කරනකොට මේකේ 124ක වගේ වර්ධනයක් තියෙනවා. ඉතින් ගිය කාර්තුත් එක ගත්තම ගිය අවුරුද්දේ පළවෙනි දෙවෙනි කාර්තුත් එක ගත්තම ඉතින් මේකට ගොඩක් වෙලාවට බලපාලා තියෙන ඉතින් ක්වොන්ටිටි වලට වඩා තියෙන බහණ්ඩ මිලේ කියන ඉහළ යාම. ඉතින් ඒකම ඔයගොල්ලෝ දන්නවා පරණ ස්ටොක් වලට වැඩි සාමාන්‍ය ඕනම ආයතනයක් කරන තැන තමයි. ඉතින් පරණ තියෙන ස්ටොක් වල අප ප්‍රයිස් වලට වඩා වැඩිපුර දැන් තියෙන ප්‍රයිස් එක මාක් කරන එක. ඉතින් ඒක අනිවාර්යයෙන් මෙතන සිද්ධ වෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. නැත්නම් මෙච්චරම පීක් එකක් එන්න වටත් වඩා හේතුවක් නොතිබෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම මතක් කරන්න මේ අපි සීලු දේ කතා කරන්නේ අධ්‍යාපන අරමුණකින්. මේ වෙන කිසිම විසක අනිත් විදිහට ගන්න එපා. ඔයගොල්ලන්ගේ ඉන්වෙස්ට්මන්ට් ඩිසිෂන් වලටවත් කිසිම දෙයකට ඔයගොල්ලන්ට මේකට ඇඩ් කරන්න මොන හරි තියෙනව නම් ඔයගොල්ලෝ මේකට ඇඩ් කරන්න කමෙන්ට් කරන්න තියෙනව නම් හරි කමෙන්ට් කරන්න. ඒක උදව්වක් වෙයි ඔයගොල්ලන්ගේ අධ්‍යාපන අරමුණකට. ඉතින් අපි ආයෙත් කතාවට ගියොත් ඉතින් ග්‍රොස් ප්‍රොෆිට් එක 2.8 බිලියන් වගේ ඇවිල්ලා තිනවා. 191 වර්ධනයක් කියලා පේනවා. ඉතින් මේක යටට ගියොත් 82% ප්‍රොෆිට් එක වැඩි වෙලා තියෙනවා ගිය කාර්තුවත් ගිය අවුරුද්දේ මේ දෙවෙනි කාර්තුවත් එක්ක ගත්තම. විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි මේ 3.50ක net earning per share එකක් තියෙනවා මේ කාර්තුවට අදාළව. මේ කාර්තුවට අදාළව මෙතන මේ පළවෙනි මාස 6 මේගොල්ලෝගේ ජනවාරි දන් දෙසැම්බර් වෙනකන් තමයි ෆයිනෑන්ෂියල් පීරියඩ් එක කියන්නේ. පළවෙනි මාස 6 රුපියල් 7,743ක earning එකක් තියෙනවා. ඉතින් මේ මට්ටමට මේක එන්න හේතුව මීට වඩා වැඩි වෙන්න ඕනේ. මේ වඩ පේන ෆයිනෑන්ස් කෝස්ට් එක සෑහෙන වැඩි වෙලා තියෙනවා ගිය අවුරුත් එක ගත්තම. මේක විශේෂයෙන්ම ෆොරින් එක්ස්චේන්ජ් ලොසස් තමයි ගොඩක් වෙලාවට මේගොල්ලන්ගේ නෝට් එකෙන් දැක්කලා තියෙන්නේ මෙතන තියෙනවා කියලා. මොකද තිබ්බ ලංකාවේ තිබ්බ ෆොරින් කරන්සි වල තිබ්බ වෙනස්කමත් එක්ක මේගොල්ලන්ට ෆොරින් කරන්සි ලොස් එකක් තමයි ජෙනරේට් වෙලා තියෙන්නේ. ඒක මේක ඇතුළේ තියෙනවා. ඒක තමයි මේ 2 බිලියන් ගානකට ඇවිල්ලා තියෙන්නේ. එහෙම ඇවිල්ලත් දැනට රුපියල් 7,743ක earning per share එකක් තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ දේ තමයි මේ වීඩියෝ එක කරන්නත් විශේෂ හේතුව තමයි තාම මේ අවුරුද්දේ ඩිවිඩන්ඩ් ඩික්ලෙයාර් කරලා නැහැ. සාමාන්‍යයෙන් හැම අවුරුද්දෙම ෆයිනෑන්ෂියල් නිකුත් වෙනකොට ඒ එක්කම ඩිවිඩන්ඩ් එක ඒගොල්ලෝ ප්‍රකාශයට පත් කරනවා. අන්තිම ඩිවිඩන්ඩ් එක
රිලීස් කරලා තියෙන්නේ මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ. ඒ කියන්නේ මේ රුපියල් 7යි ගන්නට තාම ඩිවිඩන්ඩ් එක ලික්ඩා කරලා නැහැ. ගොඩක් වෙලාවට මේක රුපියල් 5ක් විතර මේ සැරේ ඩිවිඩන්ඩ් එක එයි කියලා බලාපොරොත්තු වෙනවා. තාමත් නෝටිස් එක නම් ඇවිල්ලා නැහැ. ඉතින් රුපියල් 5ක් විතර ඩිවිඩන්ඩ් එකක් ආවොත් මම අපි කියන්නේ සේෆ් සයිඩ් කතා කරොත් ආවොත් ඒක සාමාන්‍යයෙන් ෂෙයාර් එක වැලියු එකත් එක්ක හොඳ ගානක්. මොකද දැනට මේක රුපියල් 96ක වගේ ප්‍රමාණයකට තමයි ට්‍රේඩ් වෙන්නේ. රුපියල් ගියේ 15 වෙනිද වගේ රුපියල් 113ට ටච් කරලා තිබුණා. ඉතින් 113ට ටච් කරලා තිබත් සාමාන්‍යයෙන් මේ ක්වාලිටිස් රිලීස් වෙනකොට අර තියෙන ඇනවුස්මන්ට් එකත් එක්ක තමයි මේ ඉම්පැක්ට් එක එන්නේ ඇත්තේ. හැබැයි ඩිවිඩන්ඩ් එක ඇනවුස් කරේ නැති හින්දා සාමාන්‍ය නෝමලයිස් වෙලා තියෙනවා. සාමාන්‍ය පීක් ලෙවල් එකට. හැබැයි මේම රුපියල් 7ක 6ක 7ක වගේ ඩිවිඩන්ඩ් එක ඇනවුස් කරොත් 5ක 6ක 5ක 6ක වගේ ඩිවිඩන්ඩ් එක ඇනවුස් කරොත් මේක සාමාන්‍ය ලොකු ගානකට අප් වෙන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. ඉතින් ඒක තමයි විශේෂයෙන්ම ඔයගොල්ලෝත් එක්ක කතා කරන්න හිතුවේ. මොකද දැන් තාම පැටර්න් එකක් හැටියට ආපු දෙයක් වෙනස් වෙනකොට සමහරකල පොසිබිලිටි එකක් තියෙනවා මේ වගේ ඩිවිඩන්ඩ් එක දෙන්න. ඉතින් තවත් හේතුවක් තියෙනවා මේ ගිය අප්‍රේල් වල නොදෙන්න මේ ඩිවිඩන්ඩ් එක ඩික්ලෙයාර් නොකරනත් අර අලුතෙන් ආපු සර්චාර්ජ් ටැක්ස් එකේ ඉඳන් මේගොල්ලන්ට සමහරක් වෙලාවට අවශ්‍ය කරන්න ඇති ඒර්නින්ස් තියාගන්න ඩිවිඩන්ඩ් වලට බෙදනවට අමතරව. ඉතින් බැලන්ස් ෂීට් එක පැත්තෙන් කතා කරොත් බැලන්ස් ෂීට් එක ලොකු කතා කරන්න මතර තන ලොකු දෙයක් නැහැ. විශේෂයෙන්ම කියනවා කෑෂ් පොසිෂන් එක පැත්තෙන් නම් ඒර්නින් ඉන්ක්‍රීස් එකක් තියෙනවා ගිය සැරේට වඩා. සහ පේබල් ටිකක් වැඩි වෙලා තියෙනවා. ගිය ෆයිනන්ෂස් එක සංසන්දනය කරනකොට. ඉතින් වෙන කියන්න තරම් නම් වෙන විශේෂ මූමන්ට් එකක් මේ ආයතන සිද්ධ වෙලා නැහැ. ඒර්නින් පැත්තත් ගත්තමත් විශේෂයෙන්ම කියන්න තියෙන්නේ අර ඩිවිඩන්ඩ් ඩික්ලරේෂන් එක සිද්ධ වෙන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා තියෙන නෝම් එකේ හැටියට. හැබැයි නොවෙන්න පුළුවන් ඒක ඔගොල්ලෝගේ ඩිසිෂන් එක. ඉතින් ඔගොල්ලෝ ස්ටඩි කරලා බලන්න මේකට මම ඇඩ් කරන්න තියෙනවා නම් ඇඩ් කරන්න. මේ සම්බන්ධයෙන් අපි අදහස් තමයි අපි ඉදිරිපත් කරේ. එහෙනම් මේ වගේ වීඩියෝ ආය හැම වෙලක ඔයගලන්ට ස්තුතියි.